පුෂ් බයිසිකලයක් තියපු නැති අය අද බෙන්ස් කාර් වල යනා ඉන්නවා. මාළු ලෑල්ල දාගෙන දෙමට කොට හිටපු අය අද යන්නේ බෙන්ස් කාර් වල. දැන් මම ක්‍රිකට් ගහපු කෙනෙක්නේ. හැබැයි ක්‍රිකට් ආයතනයේ මට නඩුවක් දාලා තිනවා ක්‍රිකට් ගැන කතා කරන්න එපා කියලා. මෙන්න රටේ තත්ත්වය. ක්‍රිකට් විතරක් නෙමෙයි. මම ඕනෙම තැනක වැරදක් තියනවා නම් පෙන්නන කෙනෙක්. අපිට නොපෙනෙන ඉතාමත් නරක තැනක අපි ක්‍රීඩාවේ අද ඉන්නවා. තාමත් මේ රටේ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ව තේරෙන්නේ නැහැ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. හොඟදෙන් කේකට එකක නොවෙන්න පුළුවන්. අපිට මේ ජයග්‍රහණය කරන්නේ වාසනාව තිබුණු ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන් එහෙමත් නැත්නම් වැඩපිළිවෙලක් හරහා අඳුරගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද කියන ප්‍රශ්නය මට හැමදාම තිබ්බ දෙයක්. එක කාලයක් තිබුණා ක්‍රීඩාව විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව බැලුවොත් කොළඹ ප්‍රධාන පාසල් කීපයකට විතරක් මේ ක්‍රීඩාව යොමු වෙලා තිබුණා. ඒ තත්ත්වය වෙනස් වුණා. එවගේමයි අනිත් ක්‍රීඩාවත් සියලුම ක්‍රීඩාවල් කොළඹටම සීමා වෙලා නගරෙටම සීමා වෙච්ච ක්‍රීඩාවක් අද මම හිතන්නේ අමතුමා අපි හදපු සැලැස්මෙන් ප්‍රාදේශීය මට්ටමේ ඉඳලා එන හොඳ පුද්ගලයෙක්ට හොඳ ක්‍රීඩකයෙක්ට දිස්ත්‍රික් මට්ටමට ගිහිල්ලා දිස්ත්‍රික් මට්ටමෙන් පළාත් මට්ටමට ගිහිල්ලා ජාතික තලයට යන මාර්ගය අද හදාගෙන ගිහිල්ලා තියෙනවා. අපි පහුගිය කාලේ මම හිතන්නේ අමතුමාට තරම් ප්‍රශ්න ඇති වෙච්ච කෙනෙක් නැහැ. මොකද මෙව හදන්න ගියහම ප්‍රශ්න එනවා. ඔබතුමාත් අර පොටු ඉඳගෙන දෙන දේ කාලා තියෙන දේ කියවලා ගෙදර ගියා නම් ඔය ප්‍රශ්න කිසිම දෙයක් එන්නේ නැහැ. ඔබතුමාට නඩුවට එන්නෙත් නැහැ. මම මේක වගකීමකින් කියන දෙයක් තමයි මේ කමිටුවක් හරහා සංවිධානය කරලා හදපු සැලසුමක් නීතිගත කරන්න ගිහිල්ලා තමයි අද මේ ක්‍රීඩාව මේ ක්‍රීඩාවෙන් යැපෙන පුද්ගලයන් මේකට විරුද්ධ වෙලා තියෙන්නේ. අපි වයස සීමාවක් ගෙනල්ලා තියෙනවා ගරු ඇමතුම. අද මම දැක්කා ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවේ තියෙන අවුරුදු 70 වැඩි අයට ඉන්න බෑ කියලා. දැන් මෙතන හිටියා රොහාන් ඩිසෙල්ලා මහත්තයා. එතුමා මම හිතන්නේ විශාල සේවයක් කරලා තියෙනවා බැඩ්මින්ටන් වලට. හැබැයි මේ 50ට අවුරුදු 70 වුණාම එතුමාටත් එතනට එන්න බෑ. ඒ වගේම මේ 50 අපි ගෙනල්ලා තියෙනවා අවුරුදු 2 ගානේ දෙපාරක් ඉන්න කියලා. අවුරුදු 4කට වැඩ කරන්න බැරි නම් එමත්තුමා කරන්න බැරි කෙනෙක් තව අවුරුදු 2ක් දෙන එකේ මම නම් දකින්නේ නැහැ ඇත්ත මොකද්ද කියන එක. ඒ කියන්නේ එයා ෆේල්. අවුරුදු 4කින් මට වැඩ කරන්න බැරි වුණා තව අවුරුදු 2ක් ඕනේ තව අවුරුදු 2ක් ඕනේ කියලා මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්න ගියොත් කවදාවත් මේ ක්‍රීඩාව අපිට ඉස්සරහට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මම දන්නවා ආනපුංචේව මහත්මයා අපි 96 ජයග්‍රහණය කරනකොට අවුරුද්දයි ලොක්කසලානේ දෙන්නා මාස ගානෙන් ගෙදර ගියා. දවස් ගානේ මං හිතන්නේ. හැබැයි අපි සමහර ක්‍රීඩාවල් දිහා බලනකොට ලෝකේ ක්‍රීඩාවල් දියුණු වෙන රටවල් අපි ක්‍රිකට් බලන්න ක්‍රිකට් ඉන්දියාවේ මෙච්චර දියුණු වෙලා තියෙන්නේ ඇයි කියලා බලන්න. ඉන්දියාවේ වාසනාවකට ලෝඩ කමිටුව කියලා කමිටුවකින් තමයි මේ තීරණය වෙනස් කරේ. එක පුද්ගලෙක් උසාවි ගියා මම හිතන්නේ ගිය සතිය නැත්නම් ඊට සති ගිය සතියට ඉස්සල සතියේ සිළුමිණ පත්තරේ ඉතාමත් හොඳ වාර්තාවක් ගියා. මේ ලෝඩ කමිටුව හරහා මේ රටේ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද තියෙන තැනට කවුද ගෙනිච්ච කියන එක. මොකද්ද වාසනාවකට එතන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු මහත්වරු ක්‍රිකට් වලට ආදරේ මහත්වරු තීරණ අරගෙන ලොකු වෙනසක් කරා. ද අපේ ක්‍රීඩාවෙත් ව්‍යාපාරිකයෝ මේ ක්‍රීඩාවට ඉන්න ඕනේ. මම නැහැ කියන්නේ. අපේ කාලේ ව්‍යාපාරිකයෝ හිටියා. ඒගොල්ලෝ උදව් කරා. හැබැයි පහුගිය කාලේ මම දැකපු දෙයක් තමයි සාමාන්‍ය පුද්ගලයා විල්ලා ව්‍යාපාරික බවට පත් වෙන ක්‍රමවේදයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ රටේම අපි හැමදෙනාටම අරගලය ගැන කිව්වොත් වෙනසක් අවශ්‍යය තියෙනවා. මොකද්ද ඕන වෙනස? අලුත් ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය හදනකොට මේ රටේ ඉන්න ප්‍රධානම නීති මහත්වරු ටික හොයාගෙන අල්ලගෙන ගෙවාගෙන ඒගොල්ලගේ පෞද්ගලික මුදල් නෙමෙයි. ඒ ක්‍රීඩා ආයතනවල මුදල් වලින් තමයි මේ නීති මහත්වරු දෙතුන් දෙනෙක් ඉන්නවා එක ක්‍රීඩා ආයතනයකින් යැපෙන. නඩු කියන්නත් බෑ. හැබැයි මිලියන ගාණක් හම්බ කරලා තියෙනවා. මම වැඩි කල් යන්න ඉස්සෙල්ලා මෙව්වා එළියට දානවා. මමත් මේ ක්‍රීඩාවට අපි ආදරේ. මම අද තැනක ඉන්නවා නම් ක්‍රීඩාව හින්දා අපිටත් යුතුකමක් තියෙනවා මේ ක්‍රීඩාව ආරක්ෂා කරන්න. හැමතිස්සෙම මට ආරාධනා කරපු වෙලෙත් මම දෙපාරක් බැහැ කියලා මම ඔබතුමා ගැන තියෙන විශ්වාසයත් ගරුත්වයත් සහෝදරත්වයත් එක්ක මම කිව්වා මම ඇවිල්ලා උදව් කරන්න. අද මේ වෙනස්කරම් කරනකොට දැන් මම දකිනවා දැන් නෙට්බෝල් සභාපතිතුමී ඉන්නවා නායිකාව ඉන්නවා මොන තරම් ප්‍රශ්න ගොඩකද අපි ආසියානු තරගාවලියට ගියේ කියලා. අඳින්න ඇඳුමක්වත් අපිට හරියට හදාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. සමහර ක්‍රීඩා තියෙනවා කොහොමද මේ රටේ මෙච්චරකල් මේ ක්‍රීඩාව තිබුණේ කියලා. මොකද කෙනෙක් හිතනවා මම ක්‍රිකට් ක්‍රීඩාව නෙමෙයි මම අද ක්‍රීඩාවල් 74ක් බලනවා. මේ බලනකොට මට ඉතාමත් කනස්සල්ලෙන් කියන්න ඕනේ ක්‍රීඩා 3-4ක විතරයි මේ රටේ මුදල් එන්නේ. එතන තමයි ලොකුම හොරකම් ටික තියෙන්නේ. දැන් මම ක්‍රිකට් ගහපු කෙනෙක්නේ. හැබැයි ක්‍රිකට් ආයතනයේ මට නඩුවක් දාලා තිනවා ක්‍රිකට් ගැන කතා කරන්න එපා කියලා. මෙන්න රටේ තත්ත්වය. ඉතින් මේකද මේ අලුත් තරුණයට ඕනේ කියන්නේ.
මම ගිහිල්ලා netball කතා කරන්න මම netball දන්නේ නැහැ. දැන් නම් මම පොඩ පොඩ ඉගෙන ගන්නවා. අනිත් ක්‍රීඩාවල් දන්නේ නැහැ. දන්නේව ඉගෙන ගන්නවා. දන්නේ නැති ඒවා. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාව තහනම් මට කතා ගන්න තහනම් කරන්න. ඇයි? ක්‍රිකට් ක්‍රීඩාවේ වෙන දේවල් මම එළියට අවිලා කියන හින්දා. ක්‍රිකට් විතරක් නෙමෙයි. මම ඕනෙම තැනක වැරදක් තියෙනවා නම් පෙන්නන කෙනෙක්. මම පහුගිය කාලෙත් අපි කමිටු හදලා මේ කමිටු වලේ යෝජනා ගෙනල්ලා අමුතුමත් එක සාකච්ඡා කළා රාජ්‍ය අමුතුමත් එක සාකච්ඡා කළා ප්‍රවීණයන් ගෙන්නලා මේ ක්‍රීඩාවට අවශ්‍ය පනත් වෙනස් කරන්න 1973 හදපු ක්‍රීඩා නීතිය කේබී රත්නායක මහත්තයාට අපි පින් දෙන්න ඕනේ අදත් මේ ක්‍රීඩාව මෙහෙම හරි බේරලා තියෙන්නේ කේබී රත්නායක මහත්තයා හදපු නීතිヒඳ දැන් එව්වයි පොඩි පොඩි වෙනස්කම් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා අවුරුදු 50ක් ගිහිලා තියෙනවා ඒ වෙනස්කම් කරන්න හදන්නේ කිසිම පෞද්ගලික කෙනෙකුට කෙලෙහිමක් කරන්න නෙමෙයි නරක කරන්න නෙමෙයි සමස්ත ක්‍රීඩාව හදාගන්න මමත් අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට මම හැමදාම කෝප් එක කියලා තියෙන පාර්ලිමේන්තුවේ එතනින් තමයි මේ රටේ ආණ්ඩු ආයතනවල හොරකම් වැඩියෙන්ම හොයන තැන ඔවට ක්‍රීඩා සංගංගේන්ද මූලික වෙච්ච කෙනෙක් හැටියට මම අද සන්තෝෂ වෙනවා අද කෝප් වාර්තාවල් වල තියෙන දේවල් බලපුවාම මේ ක්‍රීඩාව මේ රටේ මෙච්චර දුරට පැවතෙන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇයි මේ පනත් වෙනස් කරන්න ප්‍රාදේශීය මට්ටමට යන්නේ දිස්ත්‍රික්ක මට්ටමට යන්නේ ඉතින් මේව වෙනස් කරනකොට ඇයි මේ පුද්ගලිය උසාවි ගන්න යන්නේ තමන්ට අවුරුදු දෙකේව දෙකක් දුන්නට පස්සේ ඒ අවුරුදු හතරකට හම්බ කරපු ටික හම්බ කරගෙන ගෙදර යන්නේ නැතුව තව අවුරුදු දෙකක් ඉන්නනවා සමාලලට අමාත්‍යංශයේ නිලධාරීන්වත් අල්ලගෙන කොළ හදා ගන්නවා මේ රටේ වෙන දේවල් මම නම් නඩු යන්න කැමති මට ඉන්න නීති මහත්වරු කීප දෙනෙක් මම වෙනුවෙන් නිකන් ඉදිරිපත් වෙන මම මාව පරිස්සම් කරන හැබැයි මෙමෙ මේ රටේ මහ ජනතාව දැනගන්න ඕනේ මම මේ ක්‍රීඩා තෑගි දෙන එකට ඇවිල්ලා මෙව කියන්න හොඳ නැහැ කියලාත් හිතුවා හැබැයි මට මේක හිතුණා මෙතන ඉන්න ක්‍රීඩිකාව netball ආයතනයේ ඉන්නවා netball සංගමයේ ඉන්නවා ක්‍රීඩිකාවන් ඉන්නවාවත් තුනවා සමහර ක්‍රීඩා ආයතන තියෙනවා ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරපු එක්කෙනෙක්වත් නැති මම ක්‍රීඩා කරපු ක්‍රිකට් එකෙත් අද ජාත්‍යන්තර ක්‍රීඩා කරපු එක්කෙනෙක්වත් නැහැ. ඉන්න අය මුදෙනකේ ලෝ ගන්නවා. මේ වගේ ඉන්න අවුරුදු තව ක්‍රීඩා සංගමයක් තියෙනවා. මම පාසලේ ක්‍රීඩා කරන කාලේ තේ නිලධාරියෙක් කියනවා. ඊට පස්සේ මම විශ්‍රාම ගිහිල්ලා දේශපාලනේ අවුරුදු 20ක් හිටියා. ඒ කාලෙත් තේ නිලධාරියෙක් ඉන්නවා. දැන් මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා අවුරුදු දෙකක්. ඒ නිලධාරිය තාමත් ඉන්නවා. යන්නේ නැහැ. ඉතින් අපිට වගකීමක් දෙනකොට අපි දැනගන්න ඕනේ වගකීම කරපුවාම ඒ වගකීම අපි හරියට කරලා බාර දීලා ගෙදර යන්න. මේකනේ මේ අලුත් තරුණ කොට්ටාස ඉල්ලන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අය වයස වැඩි කියලා. හැබැයි ක්‍රීඩා සම්මේලනවල ඉන්න අය වයස වැඩි වුණාම ඒගොල්ලෝ ගිහිලා නඩු දානවා ඇමතිතුමාට විරුද්ධව. මෙන්න මෙව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන් ගැන කතා කරනකොටම අපේ රටේ ක්‍රීඩාවේ ඉන්න නිලධාරීන් ගැනත් අපි හුඟක් ඔයලා බලන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා ආයතන වල ඉන්න පුද්ගලයෝත් හොයලා බලන්න ඕනේ පුෂ් බයිසිකලයක් තියපු නැති අය අද බෙන්ස් කාර් වල යන අය ඉන්නවා මාළු ලෑල්ල දාගෙන දෙමඩ කොට හිටපු අය අද යන්නේ බෙන්ස් කාර් වල මොකද්ද මේකේ தත්තේ අද 1996 වර්ල්ඩ් කප් එක දිනපු ටීම් එකේ සමහර ක්‍රීඩකයෝ ඉන්නවා හරියට ගයක් නැති අපි මොනවද කතා කරන්නේ අද සුසන්තික ජයසිංහ මහත්මිය ඉන්නවා අද එතුමිය මෙතන නැහැ ලෝක ජයග්‍රහණය කළ අපෙත් වීරවරියා අමත්තමා මූලිකත්වය වෙලා අද යම් තත්වයකට එතුමියව ගෙනල්ලා තියෙනවා හැබැයි නිලධාරී මේ රටේ ක්‍රීඩා විනාශ කරන විතරක් නෙමෙයි ක්‍රීඩාවට එන මුදල් තමන්ගේ වැඩපිළිවෙළ කරගෙන යනව මිස මේක තත්ත්වය වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකටකින් මං හරි කැමති වුණා ඉන්දියාවේ විනිශ්චයකාරයන් දිහා බලලා අඩුගාන ඉන්දියාවේ ක්‍රිකට් එක පරිස්සම් වුණා මේ ක්‍රීඩාවට ආදරේ විනිශ්චයකාරයෝ ටිකක් ඇවිල්ලා මේ තීරණ දුන්නේ. අද මේ රටේ ඉන්න ප්‍රධානම ලෝයර්ලා ටික මේ පනත් වලට විරුද්ධව වැඩ කරනවා. හැබැයි බාර් ඇසෝසියේෂන් එකේ අවුරුදු 2යි ඉන්න දෙන්නේ. ඒගොල්ලෝ ලෝයර් ලෙවල් එක කියනවා අවුරුදු 4කට වැඩිය මේගොල්ලන්ට ඉන්න දෙන්නේ. මුදලට අම්මා තාත්තවත් පාවල දෙන රටක අපි ජීවත් වෙන්නේ. මෙන්න මෙතන තමයි වෙනස වෙච්චිද්දුවේ. මම දන්නවා අමතුමා අපි එකට වැඩ කරන ඉඳලා. හැබැයි මම මේ ක්‍රීඩිකාවන්ටත් කියන්නේ මම පහුගිය දවසක netball ක්‍රීඩිකාවන් අපි ඇවිල්ලා සාකච්ඡා කරා. අපි හැම දෙනාම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සංගම් වලට එක්කහුවෙන් ඔගොල්ලො ක්‍රීඩා කරලා තියෙන අවුරුදු ගණන් දුක් විඳලා තියෙනවා මුදලක් හම්බ කරලා නැහැ හැබැයි මේ ක්‍රීඩාව ආරක්ෂා කරන්න ඕන නම් මේ ක්‍රීඩාවේ බවංගන පිටරට යනකොට ඇමතුමා අපිට එනවා ලිස්ට් එකක් ක්‍රීඩා සංගමයක් නැතුණාට පිටරට ආරාධනා කාවොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනයි 4 දෙනයි නිලධාරීන් 6 දෙනයි 10 දෙනයි ඉතින් මගිනුත් අනුමැතියක් ගන්න ඕන මම නම් අනුමැතිය දෙන්නේ නැහැ ඒ වගේම සමහර ක්‍රීඩා ආයතන තියෙනවා පිටරට යනකොට ඩොලර් 700යි 800යි දවසකට කුමාර ධර්මසේන මහත්තයාට තමයි ජාත්‍යන්තරයේ
ටිකක් හරි මුදලක් හම් වෙන්නේ මැච් රෙෆරි මේ අම්පයර් කෙනෙක් ඉන්න. අවුවේ කට්ටක් ආගෙන ඉන්නවා. හැබැයි ඒකට මුදලක් හම් වෙනවා. හැබැයි මේ මුදල වගේ දෙගුණයක් තුන්ගුණයක් හම් වෙනවා මේ ක්‍රීඩා ආයතන වල නිලධාරීන්ට. ඒගොල්ලෝ මෙහෙනුත් මුදල් ගන්නවා. ඒ රටට ගිහිල්ලා ඒ ස්ට්‍රෙස් වීම වල එහෙනුත් මුදල් ගන්නවා. ඉතින් මෙවුව නවත්තන්නේ නැත්නම් ඇමතුමා ඇමතුමත් ගෙදර යන්න අපිත් ගෙදර යමු. ගිහිල්ලා මේගොල්ලන්ට ඕන දෙයක් කරන්න කියලා. මම ඒකයි මං අද හිතුවා මෙතන ක්‍රීඩිකවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබ සියලු දෙනාම ඒ ක්‍රීඩා සංගම් වලට අනිවාර්යෙන්ම එක්කහු වෙන්න. මොකද ඕගොල්ලන්ටයි කැක්කුම තියෙන්නේ. ඕගොල්ලෝයි මහන්සි වෙලා තියෙන්නේ. ඕගොල්ලන් එවයි එක්කහුන්නේ නැත්නම් කවදාවත් මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න බෑ. අපි මොන දේ කතා කරා? දැන් රොහන් ඩිසෙල්ල මහත්තයාට අවුරුදු 70 පැනලා. දැන් මමත් එක වෙලාවට කල්පනා කරා මේ මිනිස්සු මෙච්චර කළා. හැබැයි ආ අද වෙනකන් කිව්වේ නෑ මේක වැරදි කියලා. හැබැයි අවුරුදු ගාන අවුරුදු 8 10 ඉන්න අය තමයි උසාවි වලට ඒ ක්‍රීඩා ආයතනෙම මුදල් වියදම් කරන්නේ. තමන්ගේ අතින් මුදල් වියදම් කරලා කවුරුත් ඇමතුමා උසාවි යන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබතුමා කැබිනට් මණ්ඩලයට දාලා ඒ ක්‍රීඩා ආයතන වලින් ඇමතිතුමා ගන්න තීරණ වලට නඩු යන්න බැහැ කියලා නීතියක් ගේනවා. එතකොට ඔය කෙනෙක්වත් නඩු යන්නේ නැහැ. අතින් වියදම් කරන් ඔය කෙනෙක්වත් නඩු යන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා නම් අපි අද ක්‍රීඩා තෑගි දෙන තැනකට ඇවිල්ලා මෙව අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා නම් අපි තව ඉස්සරහට යනකොට අපි තාම බිම ඇනිලා නැහැ. අපි තාම වැටිලා විතරයි තියෙන්නේ. හැබැයි මේ යන විදියට ගිහිලා සමහර ක්‍රීඩාව කොයි පැත්තෙන් ඉවර වෙයිද දන්නේ. දැන් මම එක කියන්න ඕනේ FIFA එකෙන් තහනමපත් කරලා තියෙනවා. ඒත් FIFA තහනමපත් උනේ අවුරුදු ගාණක් තිස්සේ කරන්න කියපු දෙයක් කරලා නැති ඉඳලා. හැබැයි FIFA ආයතනයත් අපිත් එක්ක සාකච්ඡා කරලා අමාත්‍යවරයා මමත් හිටිය සාකච්ඡා කරලා දින කාලයක් දුන්නා. ඉතින් අපි කරගෙන යන අතරේ නිලධාරී මණ්ඩලය වෙනස් වෙනකොට FIFA ආයතනය මෙහෙට තහනමක් පනවලාතියි. මම හිතන්නේ අපි ඉදිරි දවස් කීපයක ගැන දීර්ඝව දැනුවත් කරන්න ඕනේ. මොකද අමතක කරන්න එපා මොන ජාත්‍යන්තර ආයතන තිබුණත් අපේ රටේ ක්‍රීඩා නීතිය නම්බර 1. අපේ ක්‍රීඩා නීතියට යටත්ව තමයි ඕනම ජාත්‍යන්තරයක අපි යන්න ඕනේ. ඒගොල්ලන්ට කියන්න බෑ ඒගොල්ලන්ට ඕන විදිහට අපේ රටේ නීතිය වෙනස් කරන්න කියලා. පකිස්තානයේ ක්‍රිකට් එක බැලුවොත් අතුරුපාලක මණ්ඩලයක් ඉන්නවා. ICC එක වචනයක්වත් කතා කරලා තියෙනවද? නැහැ. සවුත් අප්‍රිකාවල ඉන්ටරිම් කමිටි එකක් තියෙනවා. අතුරුපාලක මණ්ඩලය ජාත්‍යන්තරයට එව අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තරත් එක්ක එකට වැඩ කරන්න. පහුගිය කාලේ ක්‍රීඩා ඇමතුමා මේ ජාත්‍යන්තරත් එක්ක අපි සාකච්ඡා කරලා යම් යම් දේවල් කිව්වට පස්සේ තේරුම් ගියා මේ ක්‍රීඩා අමාත්‍යාංශයනොත් දැන් වැඩක් කරනවා කියලා. ඉතින් මම ටික කාලයක් ගත්තා. මම හිතුවා මේක කියන්න ඕනේ. මෙතනයි හොඳම තැන. මොකද ක්‍රීඩාවේ ජයග්‍රහණය ලැබනවා වගේ ක්‍රීඩාවේ නොපෙනෙන පැත්තක් මං අද මෙතන ඉන්න ප්‍රවීණයන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාධ්‍යයට දැනුවත් කරන්නේ අපිට නොපෙනෙන ඉතාමත් නරක තැනක අපි ක්‍රීඩාවේ අද ඉන්නවා. ඒකෙ හින්දා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැටියට තමන්ගේ සාක්කුවට යන සල්ලි ගානද තමන්ට කීයක් හම්බ වෙනවද කියලා හිතන්නේ නැතුව රටක් වෙනුවෙන් අපි සියලු දෙනාම මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න